ඒගෙන යමෙක් ආයුෂයෙන් වර්ණයෙන් සැපේ බලයෙන් හීනභාවයට පත් වුණා කියන්නේ අනිවාර්යයෙන්ම යා පෙර ජීවිතයේ දානය තුලින් දුර්වලභාවයට පත් වෙලා තියෙනවා. බුදුරයන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා සත්වයා කර්මයේ දායාද කොට උපදී කියලා. කර්මය මගේ කොටගෙන උපදී කියලා. දැන් අපි සමහරලාට සමහර දරුවෙක් ඉන්නවා යා මව් කුසේරිම මිය යනවා. සමහරලාට මව් කුසෙන් බිහි වෙන වෙලාව මිය යනවා. සමහරලාට මාසෙන් දෙකෙන් තුනෙන් අවුරුද්දෙන් හතරෙන් පහෙන් යා මිය යනවා. එතකොට බුදුරයන් වහන්සේ මේකට මේ රෝහලේ වැරද්ද දොස්තර මාත්‍යාගේ වැරද්ද කියලා කියන්නේ නැහැ. බුදුරයන් වහන්සේ මෙතන කියන්නේ මේකේ හේතුඵල ධර්මය. හේතුඵල ධර්මය මොකද්ද? මෙයා ගිය ජීවිතේ සත්ව හිංසාවන් සිද්ධ කළා. සත්ව ඝාතනය සිද්ධ කළා. ඉතින් එහෙම කරලා ඒවැයි විපාක අනුව මේ ගිය ජීවිතේ මැරෙන වෙලාවේ කුසල් චිත්තයක් සකස් වෙනවා. කුසල් චිත්තයක් සකස් වීම නිසා මනුස්ස මව් කුසකර බහිනවා. බැස්සත් කළා වූ අකුසල විපාකයේ පිණිස එනවා. අපි කවුරුහරි දුගී කෙනෙක් ආහාරයක් නැතුව දුප්පත් භාවයෙන් පත් වෙලා ජීවත් වෙනවා නම් අපි ඒ තුලින් දකින්නේ මොකද? එයා සංසාරයේ දන් දීලා නැහැ. අනුගේ දානයන් වළක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා දානයමයි සත්වයාට ආයුෂයේ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. ඒ නිසා අපේ මේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලයේ හීනභාවයක් අපි දකිනවා නම් ඒකට අපි මේ ආණ්ඩුවට බැනලවත් වෙන දෙයකට බැනලවත් හරියන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ සමාජ අසාධාරණයක් කියන කාරණය වැඩිපුර දේශනා කරන්නේ නැහැ අපිට. ඒ බුදුරජාන් වහන්සේ හේතුඵල ධර්මයන් තමයි දේශනා කරන්නේ. හේතුව තමයි අපි සංසාරයේ දන් දීලා නැහැ. ඒ නිසා අපිට සුඛෝපභෝගී භාවය එහෙම නැත්නම් මහේශාක්‍ය භාවයන් අවශ්‍ය නම් අපි වැඩි වැඩි කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න ඕනේ. ඒ දන් දීලත් වැඩක් නැහැ. දන් දෙන්න ඕනේ සීලය ආරක්ෂා කරගෙන. ඉතින් මේ ලෝකේ යම් දිව්‍යතලයක යම් දෙවි කෙනෙක් සශ්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් මේ මනුස්ස ලෝකේ යම් මිනිසෙක් සශ්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් ඒ සශ්‍රීක භාවයට එකම හේතුව ඒ අය පෙර ජීවිතේ පූජා කළා වූ දානය. ඒ දිව්‍යාත්මේ මනුස්සාත්මේ ලැබුණේ සීලය තුලින්. නමුත් අර සශ්‍රීක භාවය ඒගොල්ලන්ට ලැබුණේ දානය නිසාමයි. ඒ නිසා දන් දෙන කෙනා සංසාරයේ කොතන උප්පත්තියක් ලැබුවා එයාට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන ওই ත්‍රිසන් ලෝකේ ජීවත් වෙන අලියා සිංහයා කොටියා වගේ ඒගොල්ලෝ තමයි කැලේ ඉන්න රජුරෝ. ඒගොල්ලන්ට කවුරුත් බයයි. එතකොට ඒ කැලේ රජුරුව හැටියට ඒගොල්ලෝ ඒ ජීවිත ලබන්නේ ඇයි? පෙර ජීවිතේ දානේ ආනිසංසමයි. නමුත් දන් දුන්නා ඒගොල්ලෝ සිල් රැක්කේ නැහැ. දැන් අද සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ සිල් රකින්නේ නැහැ. සීලය ආරක්ෂා කරන්නේ නැහැ. ඒක මිච්ඡා ආජීවෙන් ජීවත් වෙන්නේ. නමුත් වෙසක් කාලෙට පොසොන් කාලෙට දන්සල් දෙනවා, පන්සල්ට දන්සල් දෙනවා, අප්‍රමාණ දේවල් දන් දෙනවා. නමුත් ඒගොල්ලන්ට කර්මය කර්මඵල විශ්වාසිත නැහැ. ඉතින් මෙහෙමයි මැරුණාට පස්සේ අර වගේ අර ඇත්කුලේ සිංහ කුලේ කොටි කුලේ වගේ කැලේ සද්දන්තය වෙලා උප්පත්ති ලැබෙනවා. එයා කැලේ නායක. හැමෝම එයාට බයයි. ඒතකොට ඒ නායකත්වය එයාට ලැබුණේ කොහොමද? මොකද්ද ඒ නායකත්වය කියන්නේ? ආයුෂ වර්ණේ සැපේ බලේ. එතකොට මේ ආයුෂ වර්ණේ සැපේ බලේ ලැබුණේ කුමක් නිසාද? ගිය ජීවිතේ දන් දුන්නා. නමුත් සිල් ආරක්ෂා කළෙත් නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසය තිබ්බේ නැහැ. නමුත් දානේ ආනිසංස හැටියට එයා කැලේ රජුර වෙලා උපත් ලැබුණා.